නවේ ශ්‍රේණී ඉගෙන ගන්න දුවදරුවන්ට Creative Thinker SL කියන YouTube මාර්ගගත අධ්‍යාපනික නාලිකාවේ තවත් එක් වැදගත් වීඩියෝවක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. නවේ ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂය යටතේ සම්පූර්ණ පෙළ පොතේම වැදගත්ම කරුණු ටික විතරක්, ඒ කියන්නේ වාර විභාගවලට වැදගත් වෙන ප්‍රශ්න හැදින තැන් ටික විතරක් තෝරලා දෙන වීඩියෝ එකතුවේ 18 වෙනි වීඩියෝවත් එක තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි බලමු මේ පාඩමේ මොන වගේ කරුණද වාර විභාගෙට ඇහෙන්නේ කියලා. මේ පාඩමේ මාතෘකාව මොකද්ද? ක්‍රීඩාව තුළින් සමාජීය සාරධර්ම පුහුණු වෙමු කියලා කියනවා. ඒතර බලන්න මෙතන වැදගත් කරුණු දෙකක් තියෙනවා. මම මේ විදිහට දීර්ඝව පාඩම කතා කරන්නේ නැහැ. මේ මාතෘකාව හැබැයි හරියට තේරුම් අරගෙන ඉන්න ඕනේ මේ පාඩමේ මොනවද කියන්න යන්නේ කියලා. ඒක දන්නේ නැතුව මේ පාඩමේ මොනවක් කතා කරලා වැඩක් නැහැ. මොකද්ද මේ පාඩමින් කියන්න යන්නේ? මෙන්න මේ බලන්න. අපි දන්නවා ක්‍රීඩාවක් කරනකොට එක්කෝ තනිතනි, එහෙම නැත්නම් කණ්ඩායම් විදිහට ක්‍රීඩාවක යෙදෙනකොට අපිට විවිධ අය එක්ක, විවිධ පුද්ගලයොත් එක්ක, විවිධ ක්‍රීඩකයොත් එක්ක කටයුතු කරන්න වෙනවා. සමහර අය ඉන්නවා තරහා යන අය, සමහර අය ඉන්නවා දිනුම් පෙරදුම පිළිගන්න බැරි අය, සමහර අය ඉන්නවා පරාද වුණාම තරහා යන අය ඉන්නවා, එතකොට රණ්ඩු සරවල වෙන අය ඉන්නවා. ඉතින් විනිශ්චයකරුවෝ තියෙනවා විවිධ අය, සමහර අයට තරහා යනවා, සමහර අය වැරදි තීරණ දෙන අයත් ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩා කරනකොට අපි මොකද්ද ඉගෙන ගන්නෙ? මේ හැමදේම ඉවසගෙන කොහොමද අපි සාර්ථක ක්‍රීඩකෙක් වෙන්නේ? එතකොට අර තරහ යන අය, අර සාර්ථකව ක්‍රීඩා කරන අය දක්ෂයොත් එක්ක කොහොමද සාර්ථකව ක්‍රීඩාවක් කරන්න හොඳට පුරුදු වෙන්නේ? ක්‍රීඩකෙක් විදිහට කොහොමද තමන්ගේ ජීවිතේ හදාගන්නේ කියලා ක්‍රීඩාවේදී ඉගෙන ගන්නවා. හැබැයි ඒකේ වාසිය මොකද්ද? අපි ජීවත් වෙනකොට සමාජයේදීත් අන්න ඒ වගේ අපි වගේම හැමෝම නෑනේ. ඉතින් එක එක අයත් එක අපිට සමාජයේ ජීවත් වෙන්න වෙනවා. එතකොට ඒ තරහ යන ඉන්නවා, විවිධ ආසාවන් තියෙන ඉන්නවා, විවිධ සට කපට අයත් ඉන්නවා. ඉතින් මේ ඔක්කොමත් එක සාර්ථකව ජීවත් වෙන්නේ කොහොමද අපි සමාජයේ? අන්න ඒවට කියනවා සාරධර්ම කියලා. එතකොට ක්‍රීඩාව තුළින් සමාජීය සාරධර්ම පුහුණු වෙනවා කියන්නේ අන්න ඒකයි. ක්‍රීඩාවේදී අර ඉගෙන ගන්න දේ හැමදේම අපිට ජීවත් වෙන්න උදව් වෙනවා. හරිනේ? ඔන්න ඕක තමයි මේ පාඩමේ ඇත්තටම අදහස. දැන් අපි වැදගත් කරුණු ටික කතා කරන්නේ මේ බලන්න. සමාජී ජීවත් වෙන අය තනි තනියෙන් ජීවත් වෙන්න කැමති නැහැ. වඩාත් කැමති සාමූහිකව ජීවත් වෙන්න. ඒ කියන්නේ පිරිසක් එක්ක ජීවත් වෙන්න. ඔන්න වැදගත්ම කාරණේ. ඒක අපි මතක තියාගමු. ඊළඟට මේ විදිහට කීප දෙනෙකු එකතු වුණාම, පුද්ගලයෝ කීප දෙනෙක් එකතු වුණාම අපි කියන්නේ මොකද්ද? තනි වචනේ සමාජයක් කියලා කියනවා. එතකොට සමාජයේ, එහෙම නැත්නම් කුඩාම සමාජ ඒකකය මොකද්ද කියලා හෙව්වොත්, ඒකත් ඔබ දන්නවා, පවුල. කුඩාම සමාජ ඒකකය. හරි. දැන් සමාජයට අනුගත වෙන්න නම් කෙනෙක්, ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙන්න, ඇත්තටම සාර්ථකව ජීවත් වෙන්න මොනවද අපි දැනගන්න ඕනි? සමාජයේ තියෙන නීති රීති දැනගන්න ඕනි, ආචාර ධර්ම දැනගන්න ඕනි, සිරිත් විරිත් දැනගන්න ඕනි. එහෙම නැත්නම් දැන් අපි උදාහරණයක් කියමු. උත්සවයකට එහෙම ගියාන් පස්සේ විවිධ චාරිත්‍ර තියෙනවා. ඉතින් ඒව දන්නේ නැත්නම් අපිට එතනින් කොන් වෙනවනේ. එතකොට ඔන්න මතක තියාගන්න, එහෙනම් සමාජයට අනුගත වෙන්න නම් අපි සමාජයේ නීති රීති ආචාර ධර්ම සිරිත් විරිත් දැනගෙන ඉන්න ඕනි. ඔන්න ඔය කියන කාරණත් මතක තියාගෙන අපි යම් වැදගත්ම කරුණු ටික විතරයි අපි තෝරලා බෙල්ලා කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට සමාජානුයෝගී පුද්ගලෙක් වෙන්න. ඒ කියන්නේ දැන් තේනවා සමාජානුයෝගී කියන්නේ, ඒ කියන්නේ සමාජයට ගැළපෙන පුද්ගලෙක් විදිහට ජීවත් වෙන්න. හරි. අපිට උපකාර වන ආයතනයක් තමයි පාසල. මොකද්ද පාසල? ඒක මතකද? දැන් පාසලේදී කොහොමද අපිට සමාජානුයෝගී පුද්ගලෙක් වෙන්න උදව් කරන්නේ? මෙන්න තියෙනවා විෂය සමගාමි විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්. මොනවාද විෂය සමගාමි විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්? ඔන්න ප්‍රශ්නවලට ගණනාවකට උත්තර එතන කවරුණා. දැන් ඊළඟට බලමු ක්‍රීඩා නීති රීති හා ආචාර ධර්ම. හරි. මෙන්න මෙතන තියෙනවා විවිධ ක්‍රීඩා විවිධ මට්ටම් වලින් පාසල්වල ක්‍රියාත්මක වෙනවා. පාසල්වල ක්‍රියාත්මක කරන විවිධ මට්ටමේ ක්‍රීඩා මොනවාද? මේ තියෙනේ ක්‍රීඩා එකක් තමයි සුළු ක්‍රීඩා හා අනු ක්‍රීඩා. ඔන්න මේ ක්‍රීඩා ටික මතක තියාගන්න. මේ වලින් දෙකක් විතර ලියන්න කියයි. ඒතර මතක තියෙනෝනේ විවිධ මට්ටම් වලින් පාසල් තුල ක්‍රියාත්මක වන විවිධ ක්‍රීඩා. තව තියෙනවා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා. ආය පන්ති අතර සුහද තරඟ තියෙනවා. ඊළඟට පාසල් අතර සුහද තරඟ තියෙනවා. කලාප ක්‍රීඩා, පළාත් ක්‍රීඩා. ඊළඟට සමස්ත ලංකා. සමස්ත ලංකා ජයග්‍රහණ කරා මොකද වෙන්නේ? ඉන්ටර්නැෂනල් මට්ටමට යනවා. එහෙම නැත්නම් ජාතියන්තර අන්තර්ජාතික ක්‍රීඩා තරඟ වලට යනවා. හරි. ඔන්න එතකොට ඒ වැදගත් ටික මත කාරණු ටික මතක තියාගන්න. පාසල මගින් ඔන්න පවත්වන විවිධ ක්‍රීඩා. හරි. ඒ ටික ඉගෙනගෙන එනකොට, පහළට එනකොට තියෙනවා
ක්‍රීඩා හැම ක්‍රීඩාවකටම මොනවාද තියෙන්නේ? ක්‍රීඩා රීති තියෙනවා. ක්‍රීඩා නීති රීති තියෙනවා. එතකොට ක්‍රීඩා නීති රීති කියන්නේ මොනවාද? ක්‍රීඩාවේ පැවැත්මට යොදා ගන්න පොදු පිළිගැනීම්. මෙන්න මේක මම දැක්ක ප්‍රශ්න එකක් අහලා තිබ්බා ඔයාට ප්‍රශ්න පත්‍රයක. ක්‍රීඩා රීති අනු මොනවාද කියලා අහලා තිබ්බා. එතකොට මතක තියාගන්න ක්‍රීඩාවේ පැවැත්ම සඳහා යොදා ගන්න පොදු පිළිගැනීම්. පොදු පිළිගැනීම් පැවැත්ම සඳහා, ඒ කියන්නේ ක්‍රීඩාව කාලයක් තියාගෙන යන්න නම් ක්‍රීඩාව නැත්තම් නැති වෙනවනේ. ඉතින් ඒ නිසා නීති රීති ඕනේ, පොදු පිළිගැනීම් ඕනේ. හරි, ඒ ටික හරි. එතකොට උදාහරණ තමයි මේ අඳින ඇඳුම. ඔන්න රීතිය, ක්‍රීඩා රීති වලට අදාළ උදාහරණයක් සඳහන් කරන්න කිව්වොත් හොඳට මතක තියන්න මේ අඳින ඇඳුම ක්‍රීඩා රීති වලට හොඳ උදාහරණයක්. හරි, ඊළඟට අපි බලමු මෙතනින් පහළට. ඊළඟට බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත්, දක්ෂ ක්‍රීඩකයෙක්, ඒ කියන්නේ උපරිම දක්ෂතා තියෙනවා ක්‍රීඩාවට, හැබැයි එයා ක්‍රීඩා නීති රීති සමාජ ආචාර ධර්ම අනුව කටයුතු කරන්නේ නැහැ. අන්න එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් සිදුවන අවාසිදායක තත්ත්වයන් මොනවාද කියලා අහන්න පුළුවන්. ඒ වගේ අවාසිදායක තත්ත්ව දෙකක් විතර ලියන්න කිව්වොත් මෙන්න තියෙනවා ඒවා. උපරිම ක්‍රීඩා දක්ෂතාව තියෙනවා, හැබැයි අර ක්‍රීඩා නීති රීති වලට සමාජ ආචාර ධර්ම වලට අනුගත වෙන්නේ නැහැ. එහෙම කටයුතු කරාම ක්‍රීඩකයාට, එහෙම නැත්නම් කණ්ඩායමට සිදුවන අවාසිදායක තත්ත්වයන් ටිකක් මෙන්න තියෙනවා. මොනවාද? තරඟෙන් ඉවත් වීමට සිදුවෙනවා, තරඟ තහනම් පැනවීම. අපි ගොඩක් අහලා තියෙනවානේ. ඊළඟට අවඥාවට ලක් වෙනවා, අනිත් අය බිරින්දා අපහාස කරනවා, එයාට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට දෝෂ දර්ශන එල්ල වෙනවා, අනිත් එක නොසලකා හරිනවා, නරඹන්නන් අතර පිළිගැනීම අඩු වෙනවා. ඒ වගේම ඔයාලට අහන්න පුළුවන් උදාහරණ. මොනකටද උදාහරණ? දක්ෂතාව තියෙනවා, ඉහළම දක්ෂතාව තියෙනවා, නමුත් ක්‍රීඩා නීති රීති වලට අනුගත නොවීම නිසා අප්‍රසාදයට, අවාසිදායක තත්ත්වයන්ට ලක්ුණ අය දෙන්නෙක් විතර නම් කරන්න කියලා. එතකොට මතක තියන්න ඔයාගේ පොතේම තියෙනවා මේ තියෙන්නේ. දක්ෂ පාපැදි සූරයෙක් වුණ ඇමරිකාවේ ලාන්ස් ආම්ස්ට්‍රෝං කියන ක්‍රීඩකයා. ඒ වගේම තමයි දක්ෂ කෙටි දුර දාවන ක්‍රීඩිකාව සූරියක් තමයි ඇමරිකාවේ මේරියන්ස් ජෝන්. එතකොට මෙන්න මේ දෙන්නා, එක්කෙනෙක් අර ලාන්ස් ආම්ස්ට්‍රෝං කියන ක්‍රීඩකයා ලෝක පාපැදි සවාරින් රම් පදක්කම දිනාගත්තා. ඒ වගේම මේ මේරියන්ස් ජෝන්ස් කියන ක්‍රීඩිකාව ඔලිම්පික් කෙටි දුර දිවීමේ තරඟයකදී ජයග්‍රහණය කරලා රම් පදක්කම ලබා ගත්තා. නමුත් ඒක අහිමි වුණා. අහිමි වුණේ ඇයි? ඒ ක්‍රීඩා නීති රීති වලට පටහැනිව කටයුතු කරපු නිසා. ඔන්න ඒක හොඳට මතක තියාගන්න වැදගත්ම කරුණු ටිකක්. ඊළඟට තියෙන වැදගත් කාරණේ තමයි මෙන්න මෙතන තියෙන්නේ, ක්‍රීඩා ක්‍රියාකාරකම් වලින් මොකද බලාපොරොත්තු වෙන්නේ? ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ගේම යහපත් වෙනස් වීමක්. ඔන්න ඒක හොඳට මතක තියාගන්න, යහපත් වෙනස් වීමක්. මේක තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. එතකොට හැම ක්‍රීඩාවකින් බලාපොරොත්තු වෙනවා පුද්ගලයෙක්ගේ යහපත් වෙනස් වීමක්. මෙන්න මේ වෙනස් වීම නිසා සිදුවන වාසි ක්‍රීඩාවක ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙනවා සෑම පුද්ගලයෙක්ගම යහපත් වෙනස් වීමක්. මේ වෙනස් වීම නිසා සිදුවන වාසි මොනවාද කියලා අහන්න පුළුවන්. එතකොට මේ වාසි ටික මොනවාද කියලා බලමු. මෙන්න මෙතන තියෙනවා එකක්, විවේකය පළදාය ලෙස ගත කිරීමට හැකිවීම. බලන්නකො, ක්‍රීඩාවක දැන් මේ ක්‍රීඩාවකට හොඳට පුරුදු වෙච්ච කෙනෙකුට විවේක වෙලාවෙ මොකද කරන්න පුළන්නේ? විවේක වෙලාවෙ උඩ බලාගෙන කල්පනා කර ඉන්නේ නැතුව, එහෙම නැත්නම් වැරදි වැඩ කරන්නේ නැතුව, එහෙම නැත්නම් තේරුමක් නැති දේවල් වීඩියෝ වර්ග එහෙම නරඹ නරඹ ඉන්නේ නැතුව එයාට පුළුවන් පළදායි විදිහට ඒ විවේක කාලය ගත කරන්න. ඇයි? හොඳ ක්‍රීඩාවක දෙන්නේ. සමහරවිට ඒ ක්‍රීඩාවේ දක්ෂතා අනුව හොඳ ආදායමක්, ආර්ථික ආදායමක් ලැබෙනවන්නේ. එතකොට ඒක පළදායි. පළදායි කියන්නේ ඒකයි ප්‍රයෝජනවත්. ඒ විවේකේ, ඒ විවේක කාලෙත් ඔයාට වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන්. කායික මානසික සෞඛ්‍ය සංවර්ධන. ඉතින් ක්‍රීඩාවක දිනකට මොකද වෙන්නේ? කායික නිරෝගීතාව, ඒ වගේ මානසික නිරෝගීතාව ඇති වෙනවා. ඊළඟට සාමූහික කටයුතු කිරීමට පුරුදු වෙනවා. ඇයි? කණ්ඩායමක් විදිහට කටයුතු ගන්න වෙනවා. ඊළඟට සහයෝගයෙන් කටයුතු කරන්න පුරුදු වෙනවා. හරි, ලේසිම මතක තියාගන්නනේ. ඊළඟට දෛනික කාර්යයන්වල තෘප්තිමත්ව නිරත වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතුටින් වැඩ කරන්න පුළුවන්. බලන්න, ක්‍රීඩා කරනකොට හොඳට දාඩි ටිකක් එහෙම දාලා මේ ශරීරයේ හොඳට ලිහිලුනම් බොහොම සතුටින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඊළඟට ඕනම සමාජ ඒකකයක සතුටින් ගත කරන්න පුළුවන්. ඒතර විවිධ සමාජ විවිධ අය අපිට හමු වෙනවා සමාජයේ. නමුත් ඒ ඕනම තැනක සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙනවා ක්‍රීඩා වල නිරත වෙන්න පුරුදු වුණාම. ඊළඟට සමාජයට හිතකර, ගුණගරුක, ආචාරශීලී පුද්ගලයින් බිහි වෙනවා. මෙන්න මේවා තමයි වාසිදායක තත්ත්වයන් වෙන්නේ. ඊළඟට අපි මෙතනින් ඩිංග පහළට යනකොට මෙන්න මෙතනදී හම් වෙනවා. අපි දැන් පන්ති කාමරේ ඉගෙන ගන්න එකට කියනවා මොකද්ද? ශාස්ත්‍රීය දැනුමක් ලබනවා කියලා. මොකද්ද?
ශාස්ත්‍රීය දැනුමක් පන්ති කාමරය තුල. ඒ වගේම අර අපිට ක්‍රීඩාවට යොමු වුණාන් පස්සේ අපිට විශේෂයෙන්ම මොනවාද අපිට ලැබෙන්නේ? බොහෝ අත්දැකීම් වෙනත් ජීවිතයට අවශ්‍ය බොහෝ අත්දැකීම් ලබන්න පුළුවන්. ඊළඟට ඒ අත්දැකීම් වල වාසිය මොකද්ද? අපි පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනයට ගියාම ඊළඟට රැකියාවකට ගියාන් පස්සේ අර ක්‍රීඩාවෙන් ලැබිච්ච අත්දැකීම් අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න ඉවසගන්න, ගැටලු ඉවසගන්න, පරාජයන් ඇති වුණාම ඒවා ඉවසගෙන ජීවත් වෙන්න, ඒ වගේම ජයග්‍රහණයක් ලැබුණමත් ඒක ටිකක් උඩඟු වෙලා විනාශ වෙන්නේ නැතුව, සමහර අය උඩඟු වෙලා විනාශ වෙනවනේ. ජයග්‍රහණ ලැබුණම ලොකු පාටියක් දාලා සමහරට සිහිය විකල් වෙලා, සමහරට ගඟවල් වල ඊළඟට වැව් වල නාල, සමහරට සෙල්ෆි එහෙම ගහන්න ගිහලා අන්තිම සෙල්ෆි සමහරට කන්දකින් වැටිලා මිය පරල යන අවස්ථා තියෙනවා නේද? හරි, ඒ එතකොට මෙතනින් ඉගෙන ගන්න මොකද්ද? අපි මේ හැඟීම් පාලනය කරගන්න හොඳට ක්‍රීඩාව තුළින් අපි ඉගෙන ගන්නවා. ඒවා රැකියාවකට අපිට ප්‍රයෝජනවත් නැද්ද? හරිම ප්‍රයෝජනවත්. ප්‍රශ්න ඉවසගෙන ජීවත් වෙන්න, කල්පනාකාරීව ජීවත් වෙන්න, බුද්ධිමත්ව ජීවත් වෙන්න හරිම වැදගත් ක්‍රීඩාව. හරි, ඊළඟට වැදගත් කාරණයක් තමයි මෙන්න මෙතන තියෙනවා. අපිට ක්‍රීඩාව තුළින් ලැබෙන යහපත් ගුණාංග කීපයක් මෙන්න තියෙනවා. ක්‍රීඩාවල නිරත වීමෙන් අපිට ජීවිතයේදී සාර්ථක ජීවත් වෙන්න ලැබෙන යහපත් ගුණාංග මොනවාද? අපිට ලැබෙන යහපත් ගුණාංග එකක් තමයි ක්‍රියාශීලී බව. ඒක හරියටම හරිනේ. ඒ ක්‍රියාශීලීව කටයුතු කරන, ක්‍රීඩාව කරාම, ව්‍යායාම කරාම තියෙන්නේ නේද? එතකොට හරිම ක්‍රියාශීලීව දක්ෂ විදිහට වැඩ ගන්න පුළුවන්. ඊළඟට සුහදශීලී. එයා අනිත් එක තමයි සංවිධාන ශක්තියක් තියෙනවා. ඊළඟට තීරණ ගැනීමේ හැකියාව. කලබල වෙන්නේ නෑ. දැන් දන්නවනේ අපි සාර්ථක ක්‍රීඩා කරන අය බලන්න භාවනාව කරනවා වගේ සමහර ඉහළ දක්ෂ ක්‍රීඩකයෝ. ඒක එතන යෙදෙන්නේ ක්‍රීඩාවෙනේ. හොඳට එක වෙලා මේ ක්‍රීඩාවේ දැන් ධාවන තරඟයකදී වුණත්, එහෙම නැත්නම් හෙල්ල විසිකිරීම හරි මොක්ක හරි වුණත්, අර ජිම්නාස්ටික් ක්‍රීඩාවලෙම දැකලා තියෙනවනේ, යාලා ඉස්සලම අර මනස සම්බර කරගන්න ටිකක් වෙලා සමානවට ඇස් දෙක පියාගෙන ටිකක් ඉන්න අවස්ථා තියෙනවා. ඒකෙන් මොකද්ද කියන්නේ? හොඳට ඉවසීමේ ශක්තිය, හොඳට මනස දියුණු කරපු ස්වභාවය. එතකොට ඒකෙන් කියන්නේ තීරණ ගන්න හැකියාව. මෙන්න මේ වගේ යහපත් ගුණාංග අපිට ලැබෙනවා ක්‍රීඩාව නිසා. හරිද? ඊළඟට තව මේ බලන්න, ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. මේ අන්තර්පුද්ගල සම්බන්ධතා කියන්නේ එක එක අයත් එක්ක විවිධ අය ඉන්නවනේ සමාජයේ. ඉවසීම නැති, තරහ යන, සතුටෙන්, විනෝදයෙන්, විහිළු තහළු කරන. ඒතකොට මේ හැමෝමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒකට කියනවා අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගන්න පුළුවන් කියලා. චිත්ත වේග පාලනය කර ගැනීම හැකියාව. අපි අර කලින් කිව්වේ ජයග්‍රහණයක් ලැබුණාම ඉවස ගන්න බැරිකම, ඒ වගේම පරාජයක් ලැබුණාමත් ඉවස ගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට කියනවා චිත්ත වේග කියලා. අන්න ඒවා පාලනය කරගන්න, කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. නායකත්ව හැකියාව, ඕනම දෙයකට මුලට ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන්. අනුගාමිකත්ව හැකියාව, නායකෙක් වගේම තමයි නායකයෝ යටතින්නත් පුරුදු වෙනවා. ඊළඟට අනුවේදනය. එතකොට මෙන්න මේ කියන කරුණු ටික මතක තියාගන්න. මේවා තමයි යහපත් ගුණාංග ක්‍රීඩාව තුළින් අපි තුල ඇති වෙන. හා, ඊළඟට මෙන්න මෙතන අපිට හම් වෙනවා මොකද්ද? අපි දැකලා තිනවා කණ්ඩායම් ක්‍රීඩාවලදී හැම දැන් කණ්ඩායම් ඉන්න සමහර ක්‍රීඩකයෝ එකතුරේ නැත්තම් ක්‍රිකට් තරඟවලදී අපි දකින්නවනේ එක්කෙනෙක් දෙන්නේ තරහ වෙලා එමේ හිටියොත් කණ්ඩායමේ, ඔන්න ඒ කණ්ඩායමටම පරාජය වෙන්න සිදු වෙනවා, ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒතර මෙතනින් අපි කතා කරන්නේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත වීමේදී ඇතිවන ගැටුම්. ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත යෙදෙනකොට ඇතිවන ගැටුම් මොනවාද? මෙන්න මේ වගේ ගැටුම් අපි දැකලා තියෙනවානේ. මේ බලන්න, ප්‍රතිවාදින් එක ගැටෙනවා, කියන්නේ අනිත් පිලත් එක ගහ ගන්න රණ්ඩසරවල වෙනවා. ඊළඟට විනිසුරන් එක්කත් වැරදි තීරණයක් දුන්නා කියලා එයාලත් එක්කත් බහිම්බස් වෙනවා. නරඹන්නන් මොකද ගන්න? සමහර වෙලාවට ගල් වලින් ගහනවා, බෝතල් වලින් ගහනවා. මෙන්න මේ වගේ අවස්ථා අපි කියනවා ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත වීමේදී මුහුණ දෙන්න සිදුවන ගැටුම්. ගැටුම්, හරි, අන්නේ ගැටුම් ටිකක් මතක තියාගන්න. හරි, එතකොට මෙන්න මෙතනින් තවත් ගුණාංග ටිකක් අපිට හඳුනාගන්න පුළුවන්. ගුණාංග, ගුණාංග මොනවාද? ගුණාංග මෙන්න මේ අවස්ථාවලදී, කියන්නේ කණ්ඩායම් සමාජිකයන් එක්ක, ඒ වගේම ප්‍රතිමල්ලවයන් එක්ක, විනිසුරන් එක්ක, නරඹන්නන් එක්ක මේ ගැටුම් ඇති කරගන්න නැතුව කටයුතු කරන්න අපේ හැකියාවන් දියුණු කරගන්න ඕනි. ගුණාංග දියුණු කරගන්න ඕනි කියලා තමයි මෙතනින් කියන්නේ. ඊළඟට මෙන්න පහළට එනකොට තියෙනවා කණ්ඩායම් සමාජිකයන් එක්ක කටයුතු කරනකොට පවත්වා ගන්න ඕනි ගුණාංග. කණ්ඩායම් සමාජිකයන් සමග කටයුතු කිරීමේදී මොනවාද තියෙන්න ඕනි ගුණාංග? මෙන්න තියෙනවා මේ ගුණාංග ටික. උද්‍යෝගයෙන් කැපවීමෙන් සහයෝගයෙන් කටයුතු කරන්න ඕනි. කණ්ඩායමේ විවිධ කාර්යයන් සඳහා උනන්දුවෙන් සහභාගී වෙන්න ඕනි. ඊළඟට එකිනෙකාගේ අඩුපාඩු විවේචනය කරන්න නැතුව, එයාලට උපහාසයෙන් කටයුතු කරන්න නැතුව ඉන්න ඕනි.
අනිත් එක අනෙක් ක්‍රීඩකයන් පිළිබඳ පැමිණිලි කිරීමෙන් වැළකෙන්න ඕනි. මෙන්න මේව මතක තියාගන්න. යහපත් ගුණාංග කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී සමාජිකයන්ට මොකද කරන්න උදව් කරන්න ඕනි. එතකොට අනිත් එක තමයි පුහුණු වීමවල යෙදෙන්න ඕනි. නියමිත විදිහට Tamanට පුහුණු වීමවල යෙදෙන්න ඕනි. පුහුණු කරුවන්ට අවනත වෙන්න ඕනි, ගරු කරන්න ඕනි. නායකයන්ට ගරු කරන්න ඕනි. අනුන්ගේ මත ඉවසන්න ඕනි. අනිත් එක නම්මිසීලිව කටයුතු කරන්න ඕනි. හැම වෙලෙම රණ්ඩු සරව කරගන්න හොඳ නැහැ. මෙන්න මෙතන මේ තියෙන ප්‍රතිමල්ලයන් සමග විරුද්ධ කණ්ඩායම් එක සුහදව කටයුතු කරන අවස්ථා මේ උදාහරණයක් පින්තූරයක් තියෙනවා නේද? එතකොට මෙන්න මෙතන බලමු අපි පහල මොකක් තියෙන්නේ. මෙන්න ප්‍රතිමල්ලයන් සමග කටයුතු කිරීමේදී මෙන්න මේ වගේ ගුණාංග වර්ධනය කරගන්න ඕනි. ඔන්න ඔයාගෙන් අහයි, ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩාවලදී ප්‍රතිමල්ලවයන් සමග කටයුතු කිරීමේදී වර්ධනය කරගත යුතු ගුණාංග දෙකක් ලියන්න. ප්‍රතිමල්ලවයන් සමග කටයුතු, ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පිළ ඉන්නවනේ, එයාලත් එක්ක කටයුතු කරනකොට අපි තුල වර්ධනය කරගන්න ඕනේ ගුණාංග මොනවාද? ඒ වගේ දෙකක් ලියන්න කියලා. එතකොට මම මේ ටික අපි බලමු මොනවාද කියලා. ප්‍රතිමල්ලවයන්ගේ සුවිශේෂී දක්ෂතා ඇගෙහි මහ ප්‍රශංසා කිරීම. අන්න එතකොට එයාලා තරහක් ඉන්නේ නෑනේ. කවද කොයි වෙලාවෙවත් තරහක් ඇති කරගන්නේ ඇයි? අර ප්‍රතිම විරුද්ධවාදී ටීම් එකේ වුණත් කමන්නේ, එයාලගේ දක්ෂතා දැක්කම ඒව අගේ කරන්න ප්‍රශංසා කරනවා, අතට අත දෙනවා නේද? මුහුණෙන් අගේ කිරීම අපිට කරන්න පුළුවන්. ඊළඟට ප්‍රතිමල්ලවයන්ගේ නීති උල්ලංඝනය කිරීම ආචාරශීලීව පෙන්වා දෙන්න ඕන. ඕන්න එක දැන් නීති උල්ලංඝනය කරොත් අනිත් පිළේ අය වැරදි වැඩක් කරොත් අපි එක රණ්ඩු වෙලා නෙමෙයි පෙන්වන්න ඕනි, ගහගන්න කියලා නෙමෙයි, ආචාරශීලීව ඉතාම සුහදශීලීව පෙන්න දෙන්න ඕනේ. එතකොට ඔන්න ඒක යහපත් ගුණාංගයක්. ඊළඟට ජයග්‍රහණයේදී දැන් දිනුවම් පස්සේ මොකද කරන්න? අනවශ්‍ය ලෙස උදම් වෙන්න හොඳ නෑ. ඒක අනිත් එක්කෙනාට රිදෙනවා හිත. එතකොට ඒව ආචාර ධර්ම නෙමෙයි. ඔන්න අනවශ්‍ය විදිහට උඩඟු වෙලා වැඩ කරන්න හොඳ නෑ කැත විදිහට. ඊළඟට පරාජයේදී නිදහසට කරු දැක්වීමත් කරන්න හොඳ නැහැ. පැරදුනම් පස්සේ මෙන්න මේ නිසා තමයි පැරදුනේ කියලා කියන්නත් යන්න හොඳ නැහැ. නිදහසට කරුණු කියන්න යන්න හොඳ නැහැ. පරාජය වුණා නම් ඒ දුර්වලතාවක් අඩුපාඩුවක් නිසා කියලා පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට සිදුවන අනතුරු හදිසි අවස්ථාවලදී යන්නේ එකයි. එයාලා හතුරු නෙවෙයි ප්‍රතිවාදී කණ්ඩායම. දැන් අපි සමහර ක්‍රීඩාවලදී දකින හතුරු වගේ කටයුතු කරන්නේ නේද? නමුත් සමහර ක්‍රීඩකයෝ ඉන්නවා හරිම දක්ෂ ක්‍රීඩකයෝ. ඉතින් ඉතා උදාර ක්‍රීඩකයෝ මොකද කරන්නේ? ප්‍රතිවාදී කණ්ඩායමේ වුණත් එයාට අනතුරක් වුණොත්, හදිසි කරදරයක් වුණොත් එයාට උදව් කරනවා දුවලා කියලා. ජය පරාජය මොකක් වුණත් ප්‍රතිවාදීන් එක්ක හටන් කරන්නේ නැත. සුහදව කටයුතු කරනවා. ජයම ලැබුණත් පරාජය ලැබුණත් ප්‍රතිවාදීන්ගේ අඩුපාඩු, ඒ වගේම එයාලගේ ආර්ථික දුෂ්කරතා සමච්චලයට ලක් කරන්න හොඳ නැහැ, ලැජ්ජාවට ලක් කරන්න හොඳ නැහැ. අනිත් එක නුසුදුසු අපහාසාත්මක යෙදුම් භාවිතා කරන්න හොඳ නැහැ. සමහර අපි දැකලා තියෙනවා කීඩක සමාජයට සත්තුන්ගේ නම් කියලා බණින අවස්ථා පවා තියෙනවා. ඉතින් ඒවා හොඳ නැහැ. ඒවා නෙමෙයි ආචාර ධර්ම ක්‍රීඩාවලදී. හරි, ඊළඟට අපි බලමු මෙතනින් එහාට ඉක්මනටම විනිසුරන් එක්ක කටයුතු කරනකොටත් අපිට තියෙනවා ගුණාංග වර්ධනය කරගන්න. ඔන්න විභාගයට හයි විනිසුරන් සමග කටයුතු කිරීමේදී අප තුල වර්ධනය කරගත යුතු ගුණාංග දෙකක් දක්වන්න. ගුණාංග මොනවාද විභාගෙට ඇහුවොත් ලියන්න පුළුවන්ද? හරි, බලමු අපි විනිසුරන් එක්ක කටයුතු කරනකොට මොනවාද අපි වර්ධනය කරගන්න ඕන ගුණාංග කියලා. එකක් තමයි විනිසුරුවරුන් ලබා දෙන විනිශ්චයට. යා විනිශ්චය දෙනවා නේද? මේක හරි මේක වැරදි මේ පිළ වැරදි. එතකොට ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනි? ගරු කරන්න ඕනි. විනිශ්චයට ගරු කරන්න ඕනි. ඔන්න විනිසුරන් එක්ක කටයුතු කරනකොට අපි තුල ඇති කරගන්න ගුණාංග එකක් තමයි විනිශ්චයට ගරු කරන්න ඕනි. අනිත් එක විනිසුරන් දුන්න තීරණයක් ඍජුව ප්‍රශ්න කරන්න යන්න හොඳ නැහැ. එකපාරම ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ඒක ඍජුව ප්‍රශ්න කිරීමෙන් වැළකෙන්න ඕනි. විරෝධයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න ඕනි නීත්‍යානුකූල. කොහොමද? නීත්‍යානුකූලව. ඒ කියන්නේ ඒ තීරණයට එකඟ නැත්තම් ඒක ඉදිරිපත් කරන්න ඕනි කොහොමද? නීත්‍යානුකූල. ඔන්න හොඳට මතක තියාගන්න. විනිසුරන්ගෙන් සිදුවන අත්වැරදි. දැන් විනිසුරන්ට සමහරට අත්වැරදි වෙනවනේ. එයාලා සාමාන්‍ය විනිසුරන් අපි වගේ. එතකොට ඒවා සමච්චලයට ලක් කරන්න හොඳ නැහැ. හිනාවට ලක් කරන්න හොඳ නැහැ. විනිසුරන් සමග බහිම්බස් වීමෙන් වැළකෙන්න ඕනේ. ඔන්න විනිසුරන් එක කටයුතු කරනකොට මේ ටික මතක තියාගන්න. හරි, ලේසි විභාගෙට. විනිසුරන් සමග තර්ක කිරීමෙන් වැළකෙන්න ඕනි. තරඟ අවසානයේදී ආචාරශීලීව ඔවුන්ගෙන් සමුගන්න ඕනි. විනිසුරන්ගෙන් සමුගන්න ඕනි ආචාරශීලීව තරඟය අවසානයේදී. ඔන්න විනිසුරන් එක කටයුතු කරනකොට ඊළඟට දැන් අපි ක්‍රීඩකෙත් එක්ක කටයුතු කරනකොට ඊළඟට කවුද මේ විනිසුරුත් එක්ක කටයුතු කරනකොට ඇති කරගන්න ඕනේ ගුණාංග ඉගෙන ගත්තනේ.
දැන් ඉගෙන ගන්නේ නරඹන්න. නරඹන්න යන එකත් ලේසි නෑ. නරඹන්න එක්ක කටයුතු කරනකොටත් අපිට සුවිශේෂී ගුණාංග තියෙනවා. නැත්තම් ඉතින් අර බෝතල් පාරවල් ගල්මුල් තමයි හම්බ වෙන්නේ නේද? මෙන්න මෙතන තියෙනවා. නරඹන්න එක්ක කොහොමද යහපත් සම්බන්ධතාව පවත්වා ගන්නේ? ඒ සඳහා ඕනි ගුණාංග මොනවාද කියලා විභාගෙට මතක තියාගන්න. නරඹන්නන් සමග කටයුතු කරන්න ඕනි කොහොමද සුහදතාව වර්ධනය කරගන්න? මෙන්න මේක. නරඹන්නන්ගේ උසුළු විසුළු තියෙනවා. හරිද? නරඹන්නෝ ඉතින් ওই වැඩේ තමයි උසුළු විසුළු කරනවා. හැබැයි ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න හොඳ නෑ. ඒ කියන්නේ ඒවට උත්තර දෙන්න යන්න, ඒවට හැප්පෙන්න යන්න හොඳ නෑ. ඔන්න ඒක එකක්. උසුළු විසුළුවලට ප්‍රතිචාර දක්වන්න හොඳ නෑ. අනිත් එක, නරඹන්නන්ගේ යහපත් ප්‍රතිචාර තියෙනවා නම්, හොඳ ප්‍රතිචාර තියෙනවා නම් අන්න ඒ වාගේ කරනවා. එතකොට මොකද කරන්නේ? එයාලා ඒකම කරනවානේ. තවත් නැත්තම් බලන්න එතකොට නොසලක හැරියම ඉදි කරන්නේ. එතකොට යහපත් ප්‍රතිචාර, හොඳ දේවල්, හොඳ කටයුතු, හොඳ ප්‍රතිචාර තියෙනවා නම්, එයාලා කතා කරන වචන හොඳ නම්, හොඳ දෙයක් කිව්වොත් අන්න ඒක අගේ කරනවා නරඹන්නන්ගේ. හරි, එකක්. හැබැයි අනිත් එක තමයි, නරඹන්නන් සමග සුහදව කටයුතු කරන්නත් ඕනේ. නරඹන්නන් එක්ක ගැටුම් නම් ඇති කරගන්න හොඳ නෑ. ඇයිද දන්නවද? අපි තරඟ ඉන්නකොට අපි පිටුපාලේ ඉන්න සමාලෝට ක්‍රීඩකයොන්ට මොනා හම්බේද අපිට දාන්නේ නෑ. ඒ නිසා නරඹන්නන් එක්ක ගැටුම් ඇති කරගන්න නම් හොඳම නෑ. නරඹන්නන්ගෙන් නීත්‍යානුකූල නොවන උපකාර ඉල්ලන්නත් හොඳ නෑ. ඔන්න වැරදි උපකාර නරඹන අයගෙන් ඉල්ලන්න හොඳ නෑ. අන්න එතනදී තමයි අපිට වරදින්නේ. එතකොට ක්‍රීඩකෙක් විදිහට නරඹන්නන් සමග කටයුතු කිරීමේදී ඇති කරගන්න ඕනි ගුණාංග ටික තමයි ඔය කතා කරේ. ඊළඟට බලමු. හා, දැන් මතක තියාගන්න, ක්‍රීඩා තරඟ නරඹන්නන් තුලත් තියෙන්න ඕනි ගුණාංග. ඔන්න වැදගත්ම කරුණු ටික මේ විභාගෙට කතා කරන්නේ. මේ ටිකවා දන්නව නම් අනිවාර්යෙන් පෙළ පොතේ වැදගත්ම කරුණු විතර නෙවෙයි, පෙළ පොතේ තියෙන සම්පූර්ණ කරුණු ටික ඔයාලට දැනගන්න පුළුවන්. ක්‍රීඩී තුංක SL කියන YouTube මාර්ගගත අධ්‍යාපනික නාලිකාව තමයි මේ කරුණු ටික ඉදිරිපත් කරන්නේ. ඔයාලා මේ නාලිකාවට එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා මේ නාලිකාවට එකතු වෙලා ඉන්න. ඉදිරියේදී ඉදිරිපත් කරන වැදගත් කරුණු ඉදිරිපත් කළ විගස දැනුවත් වෙන්න. දැන් අපි බලමු ඊළඟ වැදගත් කාරණේ, නරඹන්නන් තුල තිබිය යුතු ගුණාංග මොනවාද? තරඟ නරඹන්නකු තුළ මෙන්න මේ ගුණාංග තියෙන්න ඕනි. මොනවාද? ජය හා පරාජය යන දෙකේදීම ක්‍රීඩකයන් ධෛර්යවත් කරන්න ඕන. නරඹන්නෙක් විදිහට පරාජය වුණාන් පස්සේ යාලට හිනා වෙලා යාල උපහාසයට ලක් කරන්න හොඳ නෑ. පරාජය වුණත් ජයග්‍රහණය කරත් අන්නේ හැම අවස්ථාවකදී, ඒ අවස්ථා දෙකේදීම ක්‍රීඩකයෝ ධෛර්යවත් කරන්න ඕනි. ක්‍රීඩකයන්ට සමච්චල් කිරීම, අවමන්, හිරිහැර කිරීමෙන් වැළකෙන්න ඕනි. හරි, කාටද? ක්‍රීඩකයන්ට. කවුද මෙහෙම කරන්නේ? තරඟ නරඹන්න. ඊළඟට සියලු කණ්ඩායම් ක්‍රීඩකයන් සමසේ ඇගීම, උනන්දු කිරීම. අන්න දැක්කද? ඒතර තමන්ගේ කණ්ඩායමේ විතරක් නෙවෙයි, අනිත් අයත් උනන්දු කරවන්න සමසේ ඇගීමක් කරන්න ඕනි. ඊළඟට අසභ්‍ය වචන, පරුස වචන භාවිතයෙන් වැළකෙන්න ඕනි. ක්‍රීඩාවට බාධා වෙන අයුරින් ගෝසා කරන්න හොඳ නැහැ. මතක තියන් ලීසි නේද? ඊළඟට ක්‍රීඩා පරිසරය තුළ ඔන්න මත්පැන්, මත් වැටි, දුම්වැටි, මත්ද්‍රව්‍ය, දුමැටි භාවිතා කරන්න හොඳ නෑ. ඔන්න ඒ ටික හරි. ඔන්න පාඩම අවසානයි. අපි බලමු වැදගත්ම කරුණු ටික මේ පාඩමේ මොනාද කියලා, මේ පාඩමේ අපි කතා කරේ මොනාද කියලා කෙටියෙන් ඔන්න කෙටි සටහනක් විදිහට මේ ටික ඇතිවට. මොකද්ද මේ විදිහට ආමට කියන්න අමතක වුණා. මේ විදිහට මේ සියලුම පෙළ පොත්වල කෙටි සටහන් ඉදිරිපත් කිරීමක් අපි අලුත්ම නාලිකාව වන ඊ සටහන් නැමැති අලුත්ම නාලිකාවේ ඉදිරිපත් කරනවා මේ විදිහට කිටි සටහන. ඒ නිසා ඒ නාලිකාවටත් එකතු වෙන ඒ නාලිකාවේ ලින්ක් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා ඊ සටහන් කියලා සර්ච් කරොත් මෙන්න මේ විදිහට ඔයාට දැක ගන්න පුළුවන් ලෝගෝ. එතකොට ඒ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. ඒකේ කිටි සටහන් වෙනම ඉදිරිපත් කරනවා. ඔයාට සියලුම විෂයන් වල ඒවා ඉතාම වැදගත් වෙයි. දැන් බලමු මේ පාඩමේ කිටි සටහන. මේ පාඩමේ මොකද්ද අපි කතා කරේ? මේ පාඩමේ කතා කරේ ක්‍රීඩා නීති රීති, සමාජ ධර්ම, මගින් ක්‍රීඩාවේ ගෞරවය, ක්‍රීඩකයන්ට සාධාරණයක්, ආරක්ෂාවක් ලැබෙනවා. ඔන්න එතකොට බලන්න මේ ක්‍රීඩා නීති රීති, ආචාර ධර්ම. ක්‍රීඩා නීති රීති, ක්‍රීඩා ආචාර ධර්ම මගින් මොනවද ලැබෙන්නේ? ලැබෙන්නේ ක්‍රීඩාවේ ගෞරවය, ක්‍රීඩකයන්ට සාධාරණයක්, ආරක්ෂාවක් ලැබෙනවා. හරි, එකයි. එතකොට ඔන්න අපිට ක්‍රීඩා නීති රීති, සමාජ ආචාර ධර්ම අවශ්‍යයි. ඇයිද කියලා කතා කරා. ඊළඟට ක්‍රීඩා කරනකොට අපිට විවිධ පුද්ගලයන් එක්ක කටයුතු කරන්න වෙනවා. ඒ වගේම සමාජයේදී විවිධ කණ්ඩායම්, විවිධ පාර්ශව එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න අපිට
පුරුද්ද පුහුණුව ලබා දෙනවා ක්‍රීඩාව තුළින්. හරිද? අන්න ඒක තේරුම් ගන්න. ක්‍රීඩාව තුළින් තමයි අපිට හොඳ හුරුවක් ලබා දෙන්නේ සමාජයේ විවිධ පුද්ගලයෝක සහයෝගයෙන් කටයුතු කරන්න. ඊළඟ වැදගත් කාරණය තමයි ක්‍රීඩාවේදී තමන්ගේ කණ්ඩායමත් එක්ක, ඒ වගේම ප්‍රතිමල්ලවයොත් එක්ක, විනිසුරන් එක්ක, නරඹන්නන් එක්ක කටයුතු කරනකොට උසස් ගුණාංග අපි ඇති කරගන්න ඕනේ. පැහැදිලිද? එතකොට මතක තියාගන්න, ක්‍රීඩාවේදී නරඹන්නන් සමග, විනිසුරන් සමග, ප්‍රතිමල්ලවයන් සමග, කණ්ඩායම සමග උසස් ක්‍රීඩක ගුණාංග, ක්‍රීඩිකත්ව ගුණාංග අපි තුර වර්ධනය කරගන්න ඕනි. ඒවා අපි කලින් කතා කරා. හරි, මෙන්න මේ විදිහට සියලුම පාඩම්වලට මේ පොතේ, මේ සම්පූර්ණ පොතේ තියෙන වැදගත්ම කරුණු සියලම අපි ඉදිරිපත් කරනවා. වෙනත් විෂයන් වලටත් ඉදිරිපත් කරනවා ක්‍රියේටිව් තින්ක SL YouTube මාර්ගගත අධ්‍යාපනික නාලිකාවේ. ඒ වගේම ඊ සටහන් කියන අලුත්ම අධ්‍යාපනික නාලිකාවටත් ඔයාලා අදම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් ඉදිරිපත් කරන වැදගත් කරුණු ඔබට ඒ විගසම දැනගන්න ලැබේවි.